ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. මෛදනය කියලාද කිව්වට මේක කම්කරු දිනය. මේක මෛදිනිය වෙලා තියෙන්නේ පසුකාලීනව දක්ෂිණාංශික ධනපතිවාදී ධනපති ප්‍රභූවාදී දේශපාලන ව්‍යාපාර වතු පාලකයන් වතු හිමියන් ධනපතියන් විසින් තමයි මේක ඒ කම්කරුවන්ගේ තිබුණු ජීවගුණය සටන්කාමී ජීවගුණය යට කරමින් මේක මෛදනයක් විදිහට විනෝදකාමී විනෝද සමයමක් බවට පත් කරලා එක ප්‍රභූන්ගේ විනෝදය සඳහා යොදාගන්න තවත් දිනයක් බවට පත් කරමින් කම්කරු ජනතාව වැඩ කරන ජනතාව ගොවි කම්කරුවන් තව තවත් ඔවුන්ගේ අන්තේවාසිකයන් බවට පත් කරමින් ඔවුන්ගේ අත්තපල්ලෙන් වටන දේවල් කාබීලා සටන් කරන ඒ ජීවගුණය යට කරගත්ත එහි තිබුණු ජීවගුණය විස්ථාපනය කර ගනිමින් අද වන විට එය හුදෙක් මෛදිනයක් ලෙස නම් කරලා තියෙනවා. හැබැයි සහෝදර සහෝදරිය අපි මේ එකතු වී සිටින්නේ මෙරටේ පමණක් නෙමෙයි ලෝකවාසී කම්කරුවන් ඓතිහාසිකව සටන් කරපු තමන්ගේ ලෙයින් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගපු ඒ සටන්කාමී කම්කරු වැඩ කරන ජනතාවගේ ගොවි කම්කරුවන්ගේ ඒ ඓතිහාසික සටන්කාමී මෛදිනය පිළිබඳව කතා කරන්න. දෙවන විට ලංකාවේ පමණක් නොවේ ලෝකය පුරාම ඒ සටන්කාමී කම්කරුවන් වැඩ කරන ජනතාව ගොවීන් මේ සියල්ලක්ම සටන් කරමින් ඉන්නවා මේ නවලිබරල් දේශපාලන ආදී ආර්ථික ප්‍රභූවාදයට එරෙහිව මේ ප්‍රභූ ආධිපත්‍යයට එරෙහිව මේ ප්‍රභූ ස්ථාපිතත්වයට එරෙහිව ලෝකයේම කම්කරුවන් සටන් කරමින් තිබෙන මොහොතක්. එයට ලංකාවේ කම්කරුවන් වැඩ කරන ජනතාව ගොවීන්ද ඒ සටන්කාමී කම්කරු දිනයට එකතු වී තිබෙනවා. අපේ අල්ලපු රට ඉන්දියාවේ මේ වන විටත් ගොවි කම්කරුවන් බරපතල සටනක යෙදෙනවා. අදානි අම්බානි වැනි ඒ ජාවාරම්කාර ධනපතියන්ට එරෙහිව ඒ ධනපතියන් රකින ඒ ධනපතියන්ගේ දේශපාලන රැකවලා බවට පත් වී තිබෙන ඒ මෝඩිගේ අතිදක්ෂිණාංශික පාලනයට එරෙහිව ඒ ගොවි කම්කරුවන් සටන් කරමින් තිබෙනවා ඉන්දියාවේ. එනිසා අපි මේ අවස්ථාවක් කරගන්නවා ඉන්දියාවේ ගොවි කම්කරුවන්ට ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව විදිහට අපේ සටන්කාමී ආශිර්වාදය අපේ සටන්කාමී සහයෝගීතාවය පළ කරන්න. ඒක කම්කරු අපේ සහෝදරත්වය. ඇමරිකාව ගත්තත් ඇමරිකාවේ මෝටර් කම්කරුවන් ඇමරිකාවේ ප්‍රවාහන සේවකයන් කම්කරුවන් බරපතල සටනක නවලිබරල්වාදී පර්යායට එරෙහිව නවලිබරල්වාදී දේශපාලන ආර්ථික ස්ථාපිතත්වයට එරෙහිව ඔවුන් සටන් කරනවා. මහා බ්‍රිතාන්‍යය ගත්තත් ඒ දුම්රිය සේවකයන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවාවන් රැක ගැනීම සඳහා ඒවා නැවත මහජන සේවයක් බවට පත් කරන්න පොදු සේවයක් බවට පත් කරන්න ඒ කම්කරුවන් සටන් කරන මොහොත. ප්‍රංශය ගත්තත් ලතින් ඇමරිකාව ගත්තත් ලොව පුරාම කම්කරුවන් මේ යුගයේ මේ නවලිබරල්වාදී පර්යායට එරෙහිව මේ නවලිබරල්වාදී දේශපාලන ආර්ථික ස්ථාපිතයට එරෙහිව ඒ ගෝලීය ප්‍රාග්ධන ආධිපත්‍යයට එරෙහිව ඔවුන් සටන් කරමින් තිබෙනවා. එනිසා සහෝදර සහෝදරිය අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ කම්කරු දිනයේ තිබෙන ජීවගුණය. මේ කම්කරු දිනයේ
මේ කම්කරු දිනේ තිබෙන මේ කම්කරු සටනේ තිබෙන ජීවගුණය යටකරන්න මේ දක්ෂිණාංශික ප්‍රභූන්ට මේ අධිපතිවාදීන්ට මේ ප්‍රභු ස්ථාපිතයට ලංකාවේ අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක අපේ ඓතිහාසික කුරුමය. ඒක අපේ ඓතිහාසික කුරුමය. 1886 අපි මේ සමරණ අපි මේ පය ගහලා ඉන්න මේ කම්කරු දිනයට පාර කැපු 1886 චිකාගෝ නුවර ඒ කම්කරු පන්ති ඇමරිකාවේ සටන් කරා පැය 8 වැඩමුරේ වෙනුවෙන්. ඒ යුගයේ වන විට වහල් සේවයක් වගේ කම්කරුවන් ප්‍රමුඛ වැඩ කරන ජනතාව කළු ජනතාව වහල් ක්‍රමයකට යටත් කරලා පැය 10 12 15 ඔවුන්ගෙන් වැඩ ගනිමින් තිබුණා. එනිසා මේ සූරා කෑමට රහිව මේ මර්ධනයට රහිව මේ කම්කරුවන් 1886 චිකාගෝ වලදී පාරට බැස්සා පැය 8 වැඩමුරේ වෙනුවෙන්. එහිදී ඒ පාලක පන්තිය දක්ෂිණාංශික පාලක පන්තිය ඒ පොලිසිය ප්‍රමුඛ සන්නද්ධ කල්ලි ඒ වැඩ කරන ජනතාවට කම්කරුවන්ට වෙඩි තිබ්බා. ඒ වෙඩිදී මරමුවට පත්වෙච්ච මරාදැමු ඒ සහෝදරයන්ගේ ඒ ලේවලින් නැහැවුණු ඒ කමිස අරගෙන කමිස ඔසවලා ඒ රතු පාට පෙන්නලා ඒ රක්ත වර්ණයෙන් තමයි කම්කරු සටන එදා ඉඳලා ගෙන ගියේ. එනිසා තමයි මේ කම්කරුවන්ගේ කම්කරු පන්තියේ වර්ණය රතු වර්ණය බවට පත් වෙලා තියෙන්නේ. ඒ ලේ කම්කරුවන්ගේ ලේ වැඩ කරන ජනතාව ලේන් තෙත් වෙමින් වෙඩි කාමින් පහර වදිමින් ගුටි කමින් වෙඩි වුණ්ඩ වලට තමන්ගේ පපුව දෙමින් සටන් කරමින් ලබාගත් පැය 8 වැඩ දිනය මත තමයි අපි ලෝකවාසීන් විදියට අපි සියලු දෙනාම පැය 8 වැඩමුරේ ගන්නේ ඒ ඓතිහාසික සටන් වල ඒ කම්කරුවන්ගේ දිවිපෙදු කම්කරුවන්ගේ සටන් වල ලේයින් ඔවුන්ගේ ලේ පරිත්‍යාගයෙන්. එනිසා මතක තියාගන්න ඒ ලේ පරිත්‍යාගයට අගෞරව කරන්න මේ දක්ෂිණාංශික මේ අධිපතිවාදී ප්‍රභූවාදී කාටල් වලට මේ ප්‍රභු කාටල් වලට ඉඳ තියන්න එපා. මේ කම්කරු දුනේ යටපත් කරලා එයි තියෙන ජීවගුණය යටපත් කරලා කම්කරු පන්තිය නිකන් සිල්ලර කන්න බොන්න ටිකක් දීලා බත් පැකට් එකක් දීලා අරක්කු ටිකක් දීලා ඕන්ව නිකන් අන්තේ වාසිකයෝ කරන මේ ප්‍රභූවාදී මේ තරව්කාර දේශපාලනය විශේෂයෙන්ම මේ කඳු කරේ තියෙන මේ වතු ජනතාව තුල තියෙන මේ වතු ජනතාව ග්‍රහණයට අල්ලගෙන ඉන්න අමතුලින් පැන නැගිලා තියෙන මේ තරව්කාර දේශපාලනය මේ තරව්කාර පන්තිය මේ කම්කරු පන්තිය Tamange ග්‍රහණයට අරගෙන තියෙන මේ තරව්කාර පන්තියට රහිව පන්ති සටනක් තියෙනවා කම්කරු සටනක් තියෙනවා. එනිසා සහෝදර සහෝදරියනි මේ කම්කරු සටන පන්ති සටන ප්‍රභූවාදයට යට කරන්න ඉඩ දෙන්න එපා. ප්‍රභූන්ගේ පාපිස්සට යට කරන්න ඔවුන්ගේ අතපල්ලෙන් වටන දේවල් කාලා බීලා ඉන්න අන්තේ වාසිකය බවට පත් කරන්න වහලුන් බවට පත් කරන්න ඉඩ තියන්න එපා මේ කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන්. ඒක ඔබේ උරුමය. එදා චිකාගෝ වල 1886 පපුව දීලා කම්කරු පන්තිය වැටාට පැය 8 වැඩ ලෝකයට ලබා දෙද්දී 1889 මේ කම්කරු දිනය ජාත්‍යන්තර දිනයක් විදියට මැයි පළවෙනිදා කම්කරු දිනය නම් කළා. මැයි පළවෙනිදා කම්කරු දිනයක් වුණේ 1889. ඒ කම්කරු දිනය ගෙනාවේ මාක්ස්වාදී ව්‍යාපාරය වාමාංශික ව්‍යාපාරය ඔවුන් තමයි කම්කරුවන් සමග සටන් කළේ. කම්කරුවොත් එක බැඳිලා තියෙන්නේ මේ රත්ෙන් මේ රතු පාටින් ඉන්න වමේ ව්‍යාපාර. කම්කරුවෝ එක සටන් කළේ රතු පාටින් ඉන්න වමේ ව්‍යාපාර මාක්ස්වාදී ව්‍යාපාර. ලෝක කම්කරු ලීගය තමයි 1889 දී
මේ යෝජනාව ගෙනල්ලා මේ ලයින් තෙත්තුණු මේ චිකාගෝවල ගෙනගිය සටන එයින් ලබාගත්ත ජයග්‍රහණය නිසා කම්කරුවන්ගේ ජයග්‍රහණය නිසා මේ පළවෙනිදා කම්කරු දිනය විදිහට නම් කරන්න බලපෑම් කළේ ඒ මාක්ස්වාදී ව්‍යාපාර කම්කරු ලීගය 1989 දී. එතැන් පටන් තමයි ඔබ අප සියලු දෙනාම මේ කම්කරු දිනය සමරන්නේ. ඒ කම්කරු දිනය සමරන්නේ මාක්ස්වාදී ව්‍යාපාරවල බලපෑමෙන්, වමේ ව්‍යාපාරවල බලපෑමෙන්. ඒ නිසා වමේ ව්‍යාපාරයක් කම්කරු ව්‍යාපාරයක් අතර තියෙන්නේ නොබිදෙන බැඳීමක්. කම්කරු සටන් කළේ වමේ ව්‍යාපාර, දක්ෂිණාංශික ව්‍යාපාර කළේ මේ සටන් දිය කරපු එක. මේ සටන් දිය කරපු එක, මේ සටන් හැම එකක්ම උන්ගේ සාක්කුවට දාලා මේ කම්කරු පන්තිය උන්ගේ අතපල්ලෙන් වැටෙන උන් විදියට පත් කරලා, උන්ගේ අන්තේ වාසිකයන් බවට පත් කරලා, ඔවුන්ගේ වන්දි භට්ටයන් බවට පත් කරලා, කම්කරු පන්තිය තලා පෙලා තමන්ගේ උවමනාවට තමන්ගේ සුඛ විහරණයට යොදාගත්ත තවත් සත්ව කොට්ටාසයක් බවට තමයි කම්කරු පන්තිය දිහා විශේෂයෙන්ම වතු කම්කරුවන් දිහා මේ තරව්කාර දක්ෂිණාංශික පැලැන්ති මේ ප්‍රභූ පන්ති මේ පවුල් මේ තරව්කාර පවුල් කම්කරුව දිහා බලන්නේමයි වතු කම්කරුව දිහා බලන්නේමයි සහෝදරය සහෝදරියේ